දරුවන්ගේ පෝෂණ තත්ත්වය පවත්වාගෙන යෑම ගැන ගොඩක් උනන්දු වෙන්න ඕනේ. ඉදිරියට එන මාස 3ේදී තමයි මේ තත්ත්වය ඇති වෙන්න තියෙන හැකියාව වැඩි. දෙමව්පියෝ තමන්ගේ දරුවන්ගේ අර නිතිපතා බර මැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ බර අඩුවීම සුළු ප්‍රමාණයක් හරි දැක්කොත් එම දරුවන්ට ඒ අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අවශ්‍ය ව්‍යාමාර්ග ගන්න වෙන්නේ. මොකද ඒක කලේ නැත්තම් මේ දරුවා මන්දපෝෂණ තත්ත්වයට යන්න තියෙන හැකියාව වැඩි. අපි විශේෂයෙන්ම බලන්න ඕනේ මේ ආර්ථික අවපාතයත් එක්ක අපි කොයි විදිහේ ආහාරද දරුවන්ට ලබා දෙන්න ඕනේ කියලා. පියලි වර්ග ආහාරයක් ලබා දෙන එක දරුවන්ට ඉතාමත්ම වැදගත් වෙනවා. සත්ව ප්‍රෝටීන කියන එකත් අවශ්‍යයි දරුවන්ගේ වර්ධනයට. මිල අධික වුණත් අඩුම ගානේ හාල්මස් 5ක්වත් අපිට දවසකට දෙන්න පුළුවන් නම් දරුවන්ට දෙන්න ඕනේ ප්‍රෝටීන් ප්‍රමාණය, යකඩ ප්‍රමාණය, කැල්සියම් ප්‍රමාණයත් අපිට සෑහෙන ප්‍රමාණයක් ප්‍රමාණවත් වෙන්න ලබා දෙන්න පුළුවන්. අඩුම ගානේ බිත්තරයකින් භාගයක් හරි එක දරුවෙකුට ලබා දෙන්න පුළුවන් නම් ඉතාමත්ම වැදගත් වෙනවා. දවසකට මොකක් හරි එක මත්ස් මාංශ එකක්වත් දරුවට සුළු ප්‍රමාණයකින් ලබා දෙන්න.